SL Tech YouTube channel ලොකල සාදරයෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ ෆෝන් ෂොප් එකක ගියදී කලාතුරකින් මිල දෙකලා තිය ඩොකොමෝ කියන ෆෝන් වර්ගය. එතකොට මේ මොනවද ඩොකොමෝ කියන ෆෝන් වර්ගය? කතා කරමුද මේ වීඩියෝ එකේ. එතකොට ඔයගොල්ලෝ මේ ඩොකොමෝ කියන ෆෝන් එකක් අරගෙන ඒක පිටිපස්සේ බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා එතන ඩොකොමෝ කියන රූටින් පොඩියට NTT කියලා තියෙනවා. එතකොට මේ NTT කියලා කියන්නේ නිපෝන් ටෙලිග්‍රාෆ් ඇන් ටෙලිෆෝන් කියන එක. එතකොට මේ ජපානයේ විදුලි පණිවුඩ හා දුරකථන ආයතනයක් කියන්නේ අපේ ලංකාවේ ටෙලිකොම් ලංකා බෙල් වගේ එකක්. ඒ වගේම මේ නිපෝන් කියලා කියන්නේ ජපානෙට අපේ ලංකාවට සිලෝන් කියනවා වගේ. එතකොට මේ ඩොකොමෝ කියලා කියන්නේ NTT ලගියට තියෙන කම්පැනි එකක්. එතකොට මේ ඩොකොමෝ කියන ෆෝන් නේ මොකද්ද? මේ ඩොකොමෝ කියන ෆෝන් එක විශේෂයෙන්ම ජපානයේ යූස් කරන්න හදපු ෆෝන් එකක්. ඒ වගේම මේ ඩොකොමෝ ෆෝන් එක කොහොල් අරන් බැලුවොත් මේකේ ජපානයේ විශේෂ වුණු ඇප් වගේක් තියෙනවා. ඒ වගේම මේ ඩොකොමෝ කියලා කියන්නේ සර්විස් ප්‍රොවයිඩර් නෙට්වර්ක් එකක්. හරියට අපි ලංකාවේ ඩයලොග්, හච්, එයාටෙල් වගේ මම කලින් කිව්වා වගේ ජපානයේ කට්ටිය මේ ෆෝන් එකෙන් එයාලගේ වැඩ ගොඩක් පහසුවෙන් කරගන්න පුළුවන්. ඒකටම එයාලා මේ ෆෝන් එකට විශේෂම වෙන මොබයිල් ඉන්ටර්ෆියරන්ස් එකක්, ඒ වගේම ඒකටම විශේෂ ඇප් වගේකුත් දාලා තියෙනවා. ඒ වගේම මේකේ එන ඇප් සිස්ටම් එකට මේ ඇප් ඒකින් හින්දා ඒවා අන්ඉන්ස්ටෝල් කරන් ඩිසේබල් කරන්න බෑ. අනිත් එක තමයි මේ ඇප්ස් ගොඩක් ෆාස්ට් ඇන් සිකියුර්. ඒ වගේම මේ ඇප් ජපානයේ විතරයි වැඩ කරන්නේ. අනිත් එක තමයි මේ ඇප් විශේෂයෙන්ම ඩොකොමෝ ෆෝන් වල විතරයි වැඩ කරන්නේ. ඔයගොල්ලෝ මේ ඩොකොමෝ ෆෝන් වල ග්ලෝබල් වර්ෂන් එක ගත්තොත් මේ ඇප් ඔයගොල්ලන්ට ඒ ෆෝන් වල බලා ගන්න හම්බෙන්නේ නෑ. මේ විදිහට ජනප්‍රිය ෆෝන් බ්‍රෑන්ඩ් කීපයක්ම මේ ඩොකොමෝ කියලා විදිහට එනවා. උදාහරණ විදිහට ගත්තොත් Sony Xperia Docomo, Samsung Docomo, LG Docomo, Sharp Docomo වගේ ෆෝන් අපිට ගන්න පුළුවන්. මේ වගේ ඩොකොමෝ ෆෝන් අපිට ලංකාවේ ගන්න පුළුවන්. ඒත් ලංකාවේ හුඟක්ම තියෙන්නේ Sony Xperia Docomo එක. අනිත් එක තමයි හුඟක් අය හිතන් ඉන්නේ මේකේ මේ ඩොකොමෝ වර්ෂන් එකට එන්නේ ග්ලෝබල් වර්ෂන් එකට එන අප්ඩේට් නෙමෙයි කියලා. නෑ, එහෙම නෑ. ග්ලෝබල් වර්ෂන් එකට වෙන්නේ අප්ඩේට් ඩොකොමෝ ෆෝන් වල තිනවා. ඒක නිසා බයක් ගන්න එපා. ග්ලෝබල් එක අතරේ ඩොකොමෝ අතරේ තියෙන වෙනස තමයි ඒකේ තියෙන ඇප් සහ භාෂාව අතර. නැත්තම් මේ ෆෝන් දෙක හાર્ඩ්වෙයා සොෆ්ට්වෙයා අතර කිසිම වෙනසක් නැහැ. හරි, මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකත් ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක කැමති නම් මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ මේ ගැන දන්න තියෙනුන්ට මේ ගැන දැනගන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. තාම channel එක subscribe කරන්නේ නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ ඊට පැත්තේ තියෙන bell icon එක click කරලා තියාන්න. එතකොට ඔයගොල්ලන්ටම අලුතින් video දාලා ඔයගේ notification ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි තවත් අලුත් video එකකින් හම්බෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.